ලෝක මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව ගත්තොත් ඊළඟ වසර ඉතාමත්ම වැදගත් අවුරුද්දක්. ඒ වගේම ඊළඟ වසරත් කැපිටල් මහරජා සමූහයට වැදගත් අවුරුද්දක්. ඒ සිරස නාලිකාවට 25 වසරක් සම්පූර්ණ වීම. මේ සුවිශේෂී කඩෙන් දෙක වෙනුවෙන් අපි වසරක් පුරා ක්‍රියාත්මක වෙන වැඩසටහන් මාලාවක් හඳුන්වා දෙනවා. මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීම, ඒ වගේම ඒ පිළිබඳව අධ්‍යාපනය ලබා දීම, වටිනාකම් ඉදිරියට රැගෙන යාම, විවිධත්වය පෝෂණය කිරීම, අයිතීන් ප්‍රවර්ධනය කිරීම, දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්වල අයිතීන් ආරක්ෂා කිරීම ඔස්සේ මිනිසා අතර ඇති බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා. ජොන් ජැක් රූසෝ විසින් ලියන ලද සමාජ කිවිසුම කෘතිය ආරම්භ කරන්නේ ඉතාමත් බලවත් වාක්‍යයකින්. ඔහු ඒ කියා සිටින්නේ මනුෂ්‍යයා නිදහසුවත් මනුෂ්‍යයා සෑම තැනම ගැට ගසා ඇති බවයි. ඒත් පළමු වන වාක්‍යයට වඩා වැදගත් වන්නේ දෙවන වාක්‍යයයි. එම වාක්‍යයෙන් කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ මානව හිමිකම් උපදේශක හුවන් ෆර්ඩිනෑන්ඩස්, ආසියානු පැසිෆික් විකාශන සංගමයේ වැඩසටහන් අධ්‍යක්ෂක යසු නගහටා, කැපිටල් මහරජා සමූහයේ සභාපති ශෂි රාජමහේන්ද්‍රන් මහතා මෙන්ම නීති ශේෂ්ත්‍රයේ ප්‍රවීණීන්, රාජ්‍ය තාන්ත්‍රිකීන්, බැංකු සහ ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් ඇතුළු කැපිටල් මහරජා සමූහයේ ඉහළ කළමනාකාරීත්වය හා සම්භාවනීය අමුත්තන් රසක් මීට එක්ව සිටියා. මෙහිදී කැපිටල් මහරජා සමූහයේ සභාපති ශෂි රාජමහේන්ද්‍රන් මහතා මෙම වැඩසටහනේ වැදගත්කම පිළිබඳව පැහැදිලි කළා. මෙය ලංකාවේ ව්‍යාපාරික ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක්. ශ්‍රී ලංකාව එළඹෙන වසරේ 75 වන නිදහස සමරන්නට පෙර නිවැරදි දිශාවට තබන පියවරක්. මේ අතර මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ශක්තිමත් කිරීමට කැපිටල් මහරජා සමූහයේ 2023 වසර වෙනුවෙන් වූ සැලැස්මද රාජ්‍ය මහේන්ද්‍රන් මහතා පැහැදිලි කළා. ලෝක මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව ගත්තොත් ඊළඟ වසර ඉතාමත්ම වැදගත් අවුරුද්දක්. 2023 දෙසැම්බර් මාසයේදී මෙම ප්‍රඥප්තියට අවුරුදු 75 ඉක්මවනවා. ඒ වගේම ඊළඟ වසරත් කැපිටල් මහරජා සමූහයට වැදගත් අවුරුද්දක්. ඒ සිරස නාලිකාවට 25 වසරක් සම්පූර්ණ වීම. මේ සුවිශේෂී කඩෙන් දෙක වෙනුවෙන් අපි වසරක් පුරා ක්‍රියාත්මක වෙන වැඩසටහන් මාලාවක් හඳුන්වා දෙනවා. මෙමකින් මානව අයිතිවාසිකම්, සාමය, ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය සම්බන්ධයෙන් සාකච්ඡාවලට බඳුන් වෙනු ඇති. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ප්‍රකාශයට පත් කෙරුණු මානව හිමිකම් ප්‍රඥප්තියේ තේමාවට අනුව එම වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති. අධ්‍යාපනය බලගැන්වීම සහ පරිවර්තනය එහි ප්‍රධාන තේමාවන් වනු ඇති. මම ඔබට සහතික වෙනවා. මෙම තේමාවන් අද සිට 2023 දක්වා දිවෙන විශේෂ වැඩසටහන්වල ආදර්ශ පාඨය වනු ඇති. until the end of 2023 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝල්කර් ටක මහතාගේ පණිවිඩයද මෙහිදී ප්‍රකාශයට පත් කෙරුණා. ජාතිවාදයේ කාන්තා හිංසනය, අසමානත්වය මේ ලෝකෙට ඉතාමත් ගැටලුවක්. ඒ වගේම කොවිඩ් වසලෙන් තීව්‍ර වුණු අසමානත්වය අපි තව දුරටත් දකිනවා. ප්‍රසිද්ධ දේශපාලන තීරණ සහ අධිකාරී පාලනයන් මෙන්ම ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත වීම අපි දකිනවා. මෙමගින් ගැටුම් වර්ධනය වෙනවා. එය මේ ලෝකයට වඩා නිදහස් හා සමානාත්මතාවය ඇති කිරීමට යන ගමනට අභියෝගයක්. And the realities on the ground on the other. මේ අතර මෙරට මානව හිමිකම් කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ මහත්මියගේ පණිවිඩය නීතිඥ සොනාලි වනිගබදුගේ විසින් ප්‍රකාශයට පත් කළා. With regard to today's program organized by the Capital Maharaja සමූහය විසින් සංවිධානය කරන මෙම වැඩසටහන පෞද්ගලිකංශයේ සහභාගීත්වයක් තිබෙන අරමුණක් සහිත වැඩසටහනක්. මානව හිමිකම් ප්‍රඥප්තියේ අදහස සහ ආචාර ධර්ම ඉතා මනාව මෙමගින් පිළිපුම් වෙනවා. Essence and ethos of what the UDHR stands for. මේ අතර කැපිටල් මහරජා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්ෂ සුනිල් කනෝජියා මහතාද අදහස් පළ කළා. Today's celebration is a means of මෙම වැඩසටහන හරහා මානව හිමිකම් ඔස්සේ අප සියලු දෙනාම එකට බැඳෙනවා. එම බැඳීම ශක්තිමත් කිරීමට ඇති කැපවීම සනාථ කරන ප්‍රකාශයක් තමයි මේ වැඩසටහන. මානව හිමිකම් පිළිබඳ දැනුවත් කිරීම, ඒ වගේම ඒ පිළිබඳව අධ්‍යාපනය ලබා දීම, වටිනාකම් ඉදිරියට රැගෙන යාම, විවිධත්වය පෝෂණය කිරීම, අයිතීන් ප්‍රවර්ධනය කිරීම, දරුවන්ගේ සහ විශේෂ අවශ්‍යතා සහිත කණ්ඩායම්වල අයිතීන් ආරක්ෂා කිරීම ඔස්සේ මිනිසා අතර ඇති බැඳීම තව තවත් ශක්තිමත් වෙනවා. A bound to engender a culture of human rights that underpins a vision of unity for all. මෙම විශේෂ වැඩසටහනේදී මෙරට ලෝකුරුම සංස්කෘතික අඹලංගුඩ රූකඩ නාටකයක්ද රඟ දැක්වුණා. මානව හිමිකම් දිනයට සමගාමීව පැවති විවාද තරගාවලියේ අවසන් තරගයේද අද රොයල් ඉන්ස්ටිටියුට් හා පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය අතර පැවතුනේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති හොඳම මාර්ගය අධ්‍යාපනයේද නැද්ද යන්න මාතෘකාව ඔස්සේ. නීති ආධාර කොමිෂන් සභාවේ කොමසාරිස් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා, නීතිඥ දේශාන් හේවාවිතාන, ආසියානු මාධ්‍ය තොරතුරු හා සංවේදන මධ්‍යස්ථානයේ මෙරට නියෝජිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අශෝක ඩයසන මහතුරුන් විසින් මෙම අවසන් තරගය විනිශ්චය කළා.
එහිදී මානව හිමිකම් ආරක්ෂා කිරීමට ඇති හොඳම මාර්ගය අධ්‍යාපනය යන්න තර්ක කළ පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ජය හිමි වුණා. මේ අතර සිංහල භාෂා විවාද තරගාවලියේ ජය හිමි කරගත් කොළඹ විශ්වවිද්‍යාලයට හා එහි දෙවන ස්ථානය හිමි කරගත් විවෘත විශ්වවිද්‍යාල කණ්ඩායමටද තිළිණ පිරිනැමුණා. දෙමළංශයේ ජය හිමි කරගත්තේ CFPS නීති අධ්‍යාපන ආයතන කණ්ඩායමයි. මෙම විශේෂ වැඩසටහනේදී කැපිටල් මහරාජා සමූහයේ විධායක සමූහ අධ්‍යක්ෂ ෂෙවන් ඩැනියල් මහතාද අදහස් පළ කළා. The great Genevan philosopher යුරෝපීය දේශපාලනික දාර්ශනිකයෙකු වූ ජොන් ජැක් රූසෝ විසින් ලියන ලද සමාජ කිවිසුම කෘතිය ආරම්භ කරන්නේ ඉතාමත් බලවත් වාක්‍යයකින්. ඔහු කියා සිටින්නේ මනුෂ්‍ය නිදහසුවත් මනුෂ්‍ය සෑම තැනම ගැට ගසා ඇති බවයි. ඒත් පළමුවන වාක්‍යයට වඩා වැදගත් වන්නේ දෙවන වාක්‍යයයි. එම වාක්‍යයෙන් කියන්නේ මිනිසාගේ හාම්පුතුන්යයි සිතාගෙන සිටින පුද්ගලයින් සැබවින්ම වහලුන් වන බවයි. ඒට හේතුව තමන්ගේ නිදහස වෙනුවෙන් මනුෂ්‍ය සංහතිය කරගෙන ඇවිත් තිබෙන ඓතිහාසික සටන නොනවත්වා ඉදිරියට යන හේයින් හාම්පුතුන්ය සිතාගන්නා පුද්ගලයින්ගේ අනිවාර්ය ඉරණම පරාජය වන නිසා ඒ ඔවුන් සැමදා සාමාන්‍ය මිනිසාගේ නිදහස වෙනුවෙන් ඇති කැක්කුමටත් කැපවීමටත් උත්සාහයටත් සැම විටම පරාජය වන නිසා Those who believe they are our masters will ultimately never manam himikam dinne themawa samata aatma garutwaya nidahasa saha yuktiya yannai